ගී හර සරණිය සුභාවිත ගීතයේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී හර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. ප්‍රාර්ථනීය ප්‍රේමය සාක්ෂාත් කරගන්නට නොහැකි වූ විට තරුණ සිත් තුළ ඇතිවන වේදනාව අසීමිතයි. ඒ වේදනාව සුසුම්වල පැටලි වාතලය සමග මුසුවෙන වාර ගන්න අප්‍රමාණයි. පෙම්වතෙකු ඈත සිටින පෙම්වතිය සිහිපත් කරමින් සුසුම් හෙළනවා. පෙම්වතියත් සිතින් පමණක් ලං වී සිටින පෙම්වතාට තුරුළු වෙමින් සුසුම් හෙළනවා. මෙවැනි අවස්ථාවකදී සංවේදී කවිසිතක් තිබෙනවා නම් ඔවුන් දෙදෙනාගේ සිත් තුළ කවිසිතුවිලි පහළ වෙනවා. මහා භාරතාඛ්‍යානයේ උප ආඛ්‍යානයක් තමයි නල දමයන්ති, එහෙම නැත්නම් නලව පාක්‍යායනේ. මේ නල දමයන්ති කතාපුවතේ නිෂද දේශයේ අගරජ්ජුරුවන් වන නලකුමරු හංසේක වත අදෘෂ්ට පෙම්වතියකට යවන ප්‍රේම පණිවිඩයක තොරතුරක් සඳහන් වෙනවා. ක්‍රීඩාශීලී ජවසම්පන්න තරුණ නල දඩේ මේ යනවා. ඔහුගේ ඇස ගැටෙනවා හංසේ. ඔහු හංසයා හඹාගිහින් ඌට දුන්න අමෝරා විදින්න සැරසෙනවා. හංසයා අභේදානේ ඉල්ලා සිටිනවා. කතා කරන හංසයෙකු නිසා නල පුදුමයට පත් වෙනවා. හංසයා නලකුමරුට පොරොන්දු වෙනවා තමන්ගේ ජීවිතේ බේරුවොත් මුළු දඹදිව තලයේ සියලු දෙනාම සාකච්ඡා කරන, සියලු දෙනාම ප්‍රාර්ථනා කරන අග්‍ර රූප රාජිනිය වන විදර්භ රාජ්‍යයේ දමයන්තියගේ ප්‍රේමය ඔහුට ලබා දෙන බවට. ඒ අනුව ජීවිතය බේරගන්න හංසරාජයා විදර්භ දේශයට පියාඹා යනවා. උද්‍යානයේ මිතුරියන් සමග කෙළිදෙලෙන් පසු වන දමයන්තියට පෙනෙන තෙක්මානේ සැරිසරන හංසයා කෙසේ හෝ දමයන්තිය අනෙක් පිරිසගෙන් වෙන්කරගෙන තමන් ළඟට ගන්නවා. ඇයට සමීප වෙලා මේ හංසයා නලකුමරුගේ රූප සම්පත්තිය, ඓශ්වර්ය සම්පත්තිය වර්ණනා කරමින් ඔහුගේ පෙම්වතිය වන ලෙස දමයන්තියගෙන් ආයාචනා කරනවා. හංස දූතයාගේ වදන්වලින් නලකුමරුට පෙම්බඳින දමයන්ති තම අදෘෂ්ට පෙම්වතා සිහි කරමින් සුසුම් හෙළනවා. අනෙක් පසෙන් හංසයා පෙරලා පැමිණ තමන්ගේ පණිවිඩය දමයන්තිට දැනුම් දුන්නු බවත්, දමයන්ති ඔහුට පෙම් කරන බවත් හංසයාගෙන් දැනගන්න නල රජතුමා හුදකලා වෙමින් සුසුම් හෙළනවා. ශ්‍රී ලාංකීය නර්තන කලාවේ දැවැන්තයා වූ චිත්‍රසේනයන්ගේ නල දමයන්ති මුද්‍රානාට්‍ය මේ පුවත නර්තනයේ නිරූපණය වෙද්දී පණ්ඩිත් අමරදේවයන්ගේ මියසිය හා ගායනින් ඒ අවස්ථාව අපූර්වට නිරූපණය වෙනවා. සමහරු කියන්නේ ඔබට දැන් මේ ඇසෙන ගීතයේ වචනවලින් කියවෙන්නේ එදා ඒ හංසරාජයා දමයන්තිය මුණ ගැසී නලගේ රූප සෞන්දර්ය වර්ණනා කරන ආකාරය බව. ඇත කඳු කර හිමෝ අරනේ සීත චන්දන ලපාලු සෙවනේ සුරංගල් ලේ පාව කර හිමෝ අරනේ සීත චන්දන ලපාලු සෙවනේ සුලං රැල්ලේ පාව ලාවේ තාරකා සිසි වෙලාවේ ලදලියන්ගේ සීන අතරේ නැවේ රූපේ. දමයන්තියගේ ස්වභාවයයි මේ වචන වලින් කියවෙන්නේ. ඈත කඳුකරේ හිමවතේ ඒ වනපෙතේ තිබෙන සීත දනවන සඳුන් ගස්වල ලා දළු සෙවනේ ඉඳලා හමාගෙන එන
ඒ සුළං රැල්ල තුළ පාවී එන්නේ ඔහුගේ නාමයයි, නල කුමරුගේ රූපයයි. ඈත හිමව් අරණ දිහාවට නෙත් යොමු කරමින් මාලිගාවේ සඳළු තලයේ රැඳී සිටින, සඳළු තලයට වැලමිට බර දී සිටින මේ තරුණ ළඳගේ සිහින අතරේ ඔහුගේ රුව මැවෙනවා. ඒ සඳළු තලයේ ඔබා ඇති මැණික් කැට මතට තරු ප්‍රතිබිම්බ පතිත වී තිබෙනවා. පුංචි පුංචි තාරකා, පුංචි ලස්සන මල් පිපිල වගේ දිස් වෙනකොට ළඳ ලියන්, ඒ කියන්නේ තරුණ ස්ත්‍රීන්ගේ සිහින අතරේ ඔහුගේ රූපය මැවෙනවා. සියලු තරුණ ස්ත්‍රීන් මේ කඩවසම් තරුණයාගේ රූපයට, ගුණයට පෙම්බඳිනවා. දමයන්තිත් ඒ පිරිසට එකතු වෙන තවත් තරුණියක් වෙනවා. දමයන්ති කුමරියගේ පියවිනෙතින් තවම දැකලා නැති නලකුමරුගේ ඒ උත්තුංග දේහධාරී ආරෝහ පරිණාහයෙන් තරුණ ශරීරය මැවෙන විදිහට හංසයා මේ වචනවලින් ඇගේ හදවත තුළ ප්‍රේමය ඇති කරනවා. කරන්නේ හදේ මෝරන ආදරේ සඳේ තුමි ගුණ යාකරේ සරාගිනි නුවන් බඳුනින් නුරා ඉතිරෙන්නේ. සාහිත්‍යයේ විස්තර කරන ශෘංගාර රසයයි මේ දැනෙන්නේ. තරුණ නලකුමරුගේ කඩවසම් දේහයයි මේ සංකල්ප රූපයට නැගෙන්නේ. ඒ සිරුර රණින් කලාක් බඳුයි, රත්තරන්ින් තැනූ ප්‍රතිමාවක් බඳුයි. ඒ රන්වන් පුළුල් උරතලයටයි දමයන්තිය මනසින් තුරුළුවන්නේ. ඒ ආලිංගනයයි ළමදේ හංසයෙන් මුසුවන බව කීම තුළින් උපමාවට නැගෙන්නේ. ඔවුන් දෙදෙනාගේ හදවත් තුළ මැවෙන ආදරය මොනතරම් සුන්දර විය යුතුද, මොනතරම් සෞම්‍ය විය යුතුද? හදේ මෝරණ ආදරේ සඳේ සුමිගුණ යාකරේ යන වචනවලින් ඒ සෞම්‍ය ප්‍රේමය අප තුළ දැනට කරනවා. ඒ සෞම්‍ය ප්‍රේම සම්ප්‍රයෝගය තවදුරටත් සංකල්ප රූපයට නැගෙනවා. සරාගී නිල් නුවන් බඳුනෙන් නුරා ඉතිරෙන්නේ. ඔවුන් දෙදෙනාගේ ප්‍රේමේ ඒ සුන්දර භෞතික සම්ප්‍රයෝගය තමයි ඒ වචනවලින් අපට අඟවන්නේ. මහගම සේකරයන්ගේ විශිෂ්ට පදබැඳීමකුයි ඔබට මේ ඇසෙන්නේ. මෙහි තනුව අති ප්‍රණීතයි. පද්මශ්‍රී පණ්ඩිත් අපේ ජාතියේ ගාන්ධර්ව අමරදේවයන්ගේ මధుර තනුව හා මියසි මුසුවයි මේ නිර්මාණය සදාකාලීන නිර්මාණයක් බවට පත්කරන්නට හේතු වුණේ. පණ්ඩිත් අමරදේවයන්ගේ මේ ගැයුම දෑස් පියාගෙන විඳිනකොට භාවනාවක් වගේ ඔබේත් මගේ සිත තුළ ආධ්‍යාත්මික සංසුන් භාවයක් ඇති කරනවා. දැන් ඒ ආධ්‍යාත්මික සුවය විඳින්නට මා ඔබට ඇරයුම් කරනවා. යලිත් මේ ගීතයේ මුල සිට අග දක්වා ශ්‍රවණය කරමි. ඉතිවිලා ල
ලදලියන්ගේසින අතරේ නැවේ රූපේ ඈත කංකර හිමව අරණේ සීත චන්දන ලපාලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාම වේ රණින් කලවන් පුළු උරයෙන් හසුන් කරන්නේ හදේ මෝරන ආදරේ සඳේ තුමි ගුණ යාකරේ සරාගිනි මුවන් බඳුමින් නුරා ඉතිරෙන්නේ කඳු කර හිමව අරණේ සීත චන්දන ලපාලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාමයේ සඳැල් ලියන්ගේ සීන අතරේ නැවේ රූපේ ඈත කඳු කර හිමව අරණේ සීත චන්දන ලපාලු සෙවනේ සුළං රැල්ලේ පාව එන්නේ ඔහුගේ නාමයේ අදත් සුපුරුදු පරිදි ගීහල සරණිය ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. ගී හරසරණිය නිෂ්පාදනය පියුමි ඉදිරිසිංහ.